නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශේෂයෙන්ම කල්මුනේ ඒ සාහින්ද මර්දු අක්කරේ පත්තු වගේ ප්‍රදේශවලට ගිහිල්ලා දැන් එතුමා ඡන්දෙ ඉල්ලන්නේ විශේෂයෙන්ම නැගෙනහිර පළාතට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නෙමෙයි. එතුමා පෙන්නන්නේ පොහොට්ටුව අර මල් ටික තමයි. අර මොකද්ද මල්? ඔව්. ඒ අර මල් අතේ තියාගෙන අර ඒ මල් ටික පෙන්නලා තමයි එතුමා මේ ඡන්දෙ දාන්න කියන්නේ. එතනදී එතුමා කොහෙවත් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දිනවන්න ඡන්දෙ දෙන්න කියලා එතුමාගේ කතාවල එතුමා එළියට දාන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒ ඇයි කියන එක. දැන් එතුමා අර අක්කරේපත්තුවේ ගිහිල්ලා දෙමළ භාෂාවෙන් බුදුමාලා දකින්න ඇති රූපවාහිනී කිව්වා මේ පොහොට්ටුවට මොට්ටු කියලා කියන්නේ ඒ මේ මෝටු කියලා මේ වචනයකුත් පාවිච්චි කරා. ඒවා සමහර වචනවල වැරදි එතුමාගේ උච්චාරණවල. මං හිතන්නේ එතුමා දෙමළ භාෂාව දන්නේ නැහැ. ඉතින් දන්නේ නැත්නම් එතුමා සිංහල භාෂාවෙන් කිව්වා නම් මේක ඊට වඩා හොඳයි. එතන පරිවර්තයක් තියාගෙන මොකද නොදන්න භාෂාවල් කතා කරන්න ගිහිලා සමහර වචන පැටලෙනවා එතුමාටත්. මොකද අපිට තේරුණා ඒවා බලන් ඉන්නකොට ඒවා සමහර ඒවා ඒ වචනවල වෙනස් අර්ථයන් පවා එනවා ඒ වචන එතුමා ඒ කියනකොට. මොකද එතුමා ඒ භාෂාව දන්නේ නැතිකම හින්දා. ඉතින් මේ තියෙන දේ තමයි ප්‍රධානම දේ. දැන් නැගෙනහිර පළාතයි උතුරු පළාතය තුලයි ඒගොල්ලෝ පෞගේ කාලයේ කරපු ඡන්ද ව්‍යාපාරයේ තුල විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහත්තයා උතුරේ ගිහිලා ඡන්ද ව්‍යාපාරය කරා. මහින්ද රාජපක්ෂ මහත්තයා නැගෙනහිර පළාතේ ඡන්ද ව්‍යාපාරය කරා. ඒ ඡන්ද ව්‍යාපාර තුල ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය යන්නේ විශේෂයෙන්ම පොහොට්ටුවට ඡන්ද දෙන්න කියන ඉලක්ක කරගෙන යනවා මිසක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ඡන්ද දෙන්න කියලා ඒගොල්ලෝ එලිපිට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරය තුල මහින්ද රාජපක්ෂ මහත්තයාවත් කියන්නේ නැහැ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඇයි උතුරු නැගෙනහිර පළාතට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ හංගගෙන ගෙනියන්නේ? හංගගෙන ගෙනියන්න ඕනේ නැහැනේ. කෙලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්න පුළුවන් මගේ සහෝදරයා තමයි ඡන්ද ජනාධිපති අපේක්ෂකයා. ඒ හින්දා එතුමාව ජයග්‍රහණය කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්න කියලා. ඒක කියන්නේ නැතුව එතුමා ස්ටේජ් එකට නැගලා අර අත් දෙකෙන් අර මල් ටික තියාගෙන මේකට ඡන්ද දෙන්න කියන එක තමයි එතුමා මේ වනන්නේ. ඉතින් ඒකෙන් පේන දේ තමයි එතුමා මේ නැගෙනහිර උතුරු පළාත්වලට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පෙන්වන්න අකමැතිභාවයක් තියෙනවයි කියන එක තමයි අපිට හැඟෙන්නේ. ඒ අකමැතිභාවය මොකද්ද කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයාම කියන්න ඕනේ. එහෙම නැතුව දකුණට ගෙනියන්න පුළුවන් නම් මේ මිනිස්සයව ඇයි උතුරටත් ගෙනියන්න බැරි? ඇයි නැගෙනහිරටත් ගෙනියන්න බැරි? ඒක තුල පෙනියන දේ තමයි ඒගොල්ලන්ගේ අපේක්ෂකයාට බෑ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තඩුව දක්වා ඉන්න සියලු දෙනාගේම සහයෝගය දිනාගන්න බැරි අපේක්ෂකෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරලා තියෙන්නේ. Breaking.lk.